acidisi manen obbada kemura adaviya adaviya kemura adaviya acidisi manen yahaloke pilibanam katha karana dana adat supurudu vidiyata supurudu lengatu kamenna beenimasana kota watinni bharati gurunnasith ekka aibowan aishubha hoya kela obathumawa piliganna ape mediriyata ada aibong gewa aibong aibong avada ai barakshanta aibho eva ආයි බොහෝ වේවා ආයි බොහෝ වේවා ජීවිතේ ආරක්ෂාවන්ට ආවඩායි බොහෝ වේවා ආයි බොහෝ වේවා ආයි බොවා බ්‍රහ්මයි ආයෝන් සන්තාවල ආයි බොහෝ වේවා නමං කිව්වා හතරය කෙඹුරඩවිය ඇසිදිසි මානේ නිහලෝකේ පිළිබඳව කතා කරන්නේ භාරති මහත්තයා මේ දැන් එහෙනම් අපි කතාව පැත්තට යමු සර් සයුරිසා මනේක ඉස්කෝලේ අතරලා හෙදියක් වීමට හෙද රස්සා තෝරගැනීමට හෙද විද්‍යාලට ඇතුළු වුණා. මම අවශ්‍ය උඹ කියන්නම් ඔයේ ඇතුළු වුණේ කියලා. එතකොට ඇතුළුලා ටික දවසකින් පාසල් සභේ සිට මණේකත් එක්ක ප්‍රේමයෙන් හිටිය සඳු හෙද විද්‍යාලයේ දොරකඩගාවට සැරයක් දෙසරයක් ඇවිල්ලා තියෙනවා කියලා මණේකා සයුරට කිව්වා. ඇත්ත ඌ ඇවිල්ලා තියෙනවා. ඕම් ඔය සිද්ධිය පාදක කරගෙන තමයි අපේ කතාව ඇදෙන්නේ ගොඩනගෙන්නේ. නෑ ඔබ කියන්නේ ඔබ ඊරැතුව දැක්කා. ඕ කොයි වෙලාවේද? රෑ ජනේල වහන වෙලාවේ. ඔබ මොකද ජනේල වැහුවේ? ඒ කිව්වේ මං එක සැරයක් වහලා තිබුණු ජනේලේ උඹ මොකටද ආයෙත් සැරයක් වහන්න ගියේ කියලා යැහුවේ. මං ඇයි මොකද දැන් මම්මන් ගහන්නේ? මට කියපන් වහලා තිබ්බ ජනේලේ උඹ මොකටද ආයෙත් වහන්න ගියේ? නෑ මං ඒක අරපු නිසා. මලේකා මොකටද ඇරියේ? මට රෑ මාර දාඩියක් දැම්මා ඒකයි. හැබැයිද ඇයි? ඉතින් ඊට පස්සේ ඔයයි දාදී නිවා ගන්න මං වහලා දාලා තිබ්බ ජනේල ඇරියා. ඒක නේද කියන්නේ හදන්නේ? ඔව් නේ. ඇයි? අනේනේ ඕවා කියපම් මනේක කොණ්ඩ බඳපු චීනෙක්ට. මං කියන්නද හරියටම වෙච්ච දේ? මොකද්ද? ඔයාට ඕනේ අද තරුව ඇවිල්ලා ඉන්නවද කියලා බලන්නනේ. ඒ නිසා නෑ ජනේල ඇරලා බැලුවේ. ඇසිදිසි මානෙන් යහලෝකයේ පිළිබඳව කතා කරන තැන කෙම්බුර අඩවිය භාරති මහත්තයා කියනවා මේ ඇයගේ පැරණි පෙම්බතා නැවත හෙද විද්‍යාලය ගාවට එනවා කියලා තමයි මණේ එක කියන්නේ. මේ සිද්ධිය දන්නා සයුරි සිද්ධිය ගැන දන්නවා ටික. ඒ සඳුන්ගේ තියෙන ඇතම් අමනෝඥ වැඩ නොකොළිය යුතු වැඩ ඉන්ද තමයි මණේකා සඳුන් එක තරහා වුණේ. අපේ යාළුකම් මෙතනින් ඉවරයි. ස්වර්ගස්තමිය නමු මණේකත් ඒකට විදිනු අපාවෙන් තේරුණා. ඒකින්ද ආයි සඳුන්වයි මණේකවයි ජාලු කළ දෙන්න ඕනේ කියලා හිතාගෙන සයුරි එක දවසක් ගියා සඳුන්න හම්බ වෙන බලමු කොහොමද කියලා උත්සාහයේ. සඳුන් සඳුන් ඇයි මේ සඳුන්? ඔයාලා මියා කවුද? මම මේ සඳුන්ගේ යාළුවෙක්. යාළුවෙක් නම් වෙන්න බෑ. ඇයි අංකල් එහෙම කිව්වේ? යාළුවෙක් නම් ඉතින් මේ වෙද්දි ඒ ළමයා මේ නැයි කියලා දැනගන්න එපා නේද? මේ යාළුවෙක් කිව්වට මං එයාගේ යාළුවෙක්. යාළුවෙක්? ඒක නම් ඉතින් පිළිගන්න පුළුවන්. මේ එතකොට මේ කොහෙද අංකල් දැන් සඳුන් ඉන්නේ? හා ඒක නම් හරියට දන්නේ නැහැ ළමයා. අපි ඉතින් ඕවා හාර අවුසල අහන්න යන්නේ නැහැ නේ.
මේ එතකොට කවද වගේද යා මෙහෙන් ගියේ? දැන් මාස 3කටත් වැඩි. ඒකත් එහෙමද? අංකල්ලට යන තැනක් කිව්වේ නැහැ. අපි ඉතින් මේ කාමරේ කුලියට දෙනවා මිසක් කුලිකාරය මාරු වෙන සැරේට ඒ අය යන්නේ ඉන්නේ කොහෙද කියලා හොයලා බලන්න යන්නේ නැහනේ. අනික ඉතින් එහෙම හොයන්න අපිට වැඩකුත් නැහනේ. ඒක තමයි නේද? සමහර අය මීට වැඩිය පහසුකම් තියෙන තැන හම්බ වුණාම මෙහෙන් එහෙට යන්න. සමහර අයට ඉතින් රත්පාරේ මාරුවේ මෙහෙම ලැබුණාම ඒගොල්ලෝ පළාත මාරු කරලා යන්නේ. අපි ඉතින් යන්න යන කෙනාට ඇඩ්වාන්ස් එක ආපහු දෙනවා මිසක් හේතු අහන්න යන්නේ නැහැනේ. මට තේරෙනවා. කමක් නෑ අංකල්, මං යන්නම්. කෝල් එකක් දුන්නා නම් ඉන්න දැන් ආගන්ට දීපො. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය. සදුන් බෝඩිම මාරු කරලා දැන් ඉන්න තැන දන්නේ නැහැ. ඒත් සයිරුඩිමි අඩිය පස්සට ගත්තේ. සඳුන්ගේ හොඳම යාළුවා මාලිංගව හම්බෙන්න ගියා සයිරි. මේකට ඔත්තුවක් දැනගන්න. දැන් එතකොට ඔයා කියන්නේ එයා ජීවතුන් අතර නෑ කියලාද? ඔව්. කොහොමද එයා නැති වුණේ? මයික් එක කෝච්චි එක හැප්පුණා කියලා තමයි කියන්නේ. හැප්පුණාද හප්ප ගත්තද දන්නේ නැහනේ. ඒ මොකටද හප්ප ගන්න? නෑ ඉතින් මේ ලව් එක බ්‍රේක් වුණ හින්දා. ඔයා ඔය බ්‍රේක් වෙච්ච කොයි ලව් එක ගැනද කියන්නේ? ඇයි එහෙම අහන්නේ? නෑ නිකන් දැනගන්න ඇහුවේ. අනික එහෙම දෙයක් ගැන ඌට ගානක් තිබෙන්නේ නැති නිසා. අනික ඌගේ ලව් එක බ්‍රේක් වුණා කියලාවත් අපි දැනන් හිටියේ නෑ. හැබැයි ඔය එක ලව් එකක් නැති වුණාට ඌට ලව් කරන්න ඕන තරම් කෙල්ලො හිටියේ. අනික මම මේ මැරිච්ච නිසා කියනව නෙමෙයි. ඌ කොහොමත් හක්කේ බුදුරැස් බොක්කේ දඩමැස් ජාති එකේ. දෙන්නම කතා වෙලා සම්බන්ධ නැවැත්වුවට මොකද? මගේ යාළුවා හිතෙන් දුක් විඳිනවා. මම මේ නිසාම එයාව හම්බ වෙන්න ආවේ. ඔය සම්බන්ධය දිගටම තිබුණත් ඔයාගේ යාළුවට දුකක් නිසා සතුටක් නම් ලැබෙන එකක් නැති වෙනංගි. ඒකත් එහෙමද? ඒ හින්දා පටන් ගත්ත කාලෙම දෙන්න කතා බහ කරලා වෙන් වුණේ කාගෙත් හොඳට වෙන්නදී. ඒ වුණාට මට පුදුම පහුගිය දවස් ටිකේ මේ අපේ හොස්ටල් එක ළඟට ඇවිල්ලා හිටියා කියලා මරේක කිව්ව එකට. කා? මේ මැරිච්ච එක? සඳුන් මැරිලා කියලා අපි දන්නේ නැහනේ. මාත් මේ දැන් ඔයා කිව්වට පස්සේ දැනගත්තේ. එතකොට ඇසිදිසි මානෙන් ඔබට සයිරි දැනගන්නවා සඳුන් මීය ප්‍රදම්ය ගිහිල්ලා මැරිලා. හිත සසල කරගත්ත සයිරි ඇවිල්ලා කාමරේ රනිදෙඩට දෙක කියනවා සඳුන් මිය ගිය විත්තිය බොහොම ෂේප්පෙගේ බොහොම හිතට වේදනාවක් වෙන ආකාරට කියන්නේ. අනේ එච්චර තටබඩලා දෙන්නේ සයිරි බල මනේක සිද්ධියක් විතරයි. ශලුනේ නෑ, ගොබ්නසුනේ නෑ. මේගොල්ලන්ට ඒක සැලසීමට කාරණයක්. මෙයා හිතුවේ මනේකා එයින් හිටලා සැලීවි කියලා. එහෙම සලුන් නෑ. හැබැයි පුතේ ඒ සිද්ධට පස්සේ දෙවිලි තත්ත්වේ මේගොල්ලෝ හිටියේ ඒකෙන් පහල අර්ලිය ගහ දිහා බලාගෙන ඉරබැස්සා. මනේකා අර්ලි ගහ දිහා බලාගත්තත් ඒ බලාගෙන ඉන්න එක පුරුද්දක් කරගත්තා. ඒක සක්‍රිය කිවද්දත් කරේ නෑ මනේකා. ළමයෝ අයියෝ කල් අර ඔයාලගේ කාමරේ ඉන්න යාළුවා නේද පහල ඉන්නේ? කෝ අර දේනේ මනේක කාත් එක්කද කතා කරන්නේ?
කවුරුත් නැහැ ළමයෝ. ඒ ළමයා එතනට වෙලා තනියම කතා කර කර අඬනවා. අනේ අනේ බොහොම ස්තුතියි අංකල්. ඉන්න මං එයාව එක්ක ඉන්න. ඔයාට පේනවද මොකද්ද මේ සඳුන් කතා කර? සඳුන්? උඹට පිස්සුද බං? ඔව්වා මේ සඳුන්. මේ මණේක යන් යන් උඩට යන්. අනේ සෛරිය මාව එක්ක යන්න ඇවිල්ලා. අනේ මේ මැරිච්ච මිනිස්සු කොහොමද බං ආයේ එන්න යමු. අනේ සෛරිය පොඩ කතා කරලා යන්කෝ. මණේක ඔයලා මේව පරිස්සමෙන් එක්කන් යන්න තේරුණාද? අනේ අනේ බොහොම ස්තුතියි අංකල් පණිවිඩයට. අනේ සයුරි හර බලන්නකො තාම යයිතල ඉන්නවා. පොඩ කතා කරලා යන්කෝ. ඉතින් කවුරුත් එතන නැහැ. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය කිමුරඩවිය ඇසිදිසි මානෙන් යහලෝකයේ පිළිබඳව කතා කරන තැන දෙවනි පැය ආරම්භ වෙන්නේ මේ විදිහට. භාරතී මහත්තයා මෙතනින් එහාට කතාව වන්න ඉස්සරහට යන්නුනේ. මණේකාගේ වෙනසක් තියෙනවා. මා මේ ඇය රාත්‍රියේදී අරලිය ගහ දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ මේ එහෙලියන්ට. සර් හරි මෙහෙම කෙලියක් වුණා. මණේකා සයිජුට කිට්ටු කොල්ල ඇව්වා. මණේකාගේ මණේක මොනාදනේ ඔයා ඔච්චර බලාගෙන ඉන්නේ? ඔගොල්ලෝ සඳුන් බලා කියලා කිව්වට මොන පිස්සු කතාවද? සඳුන් මැරිලා නෑ. හරි ඉන්න ගායට බලාගෙන හොඳ බලන්න. ඇස අටෝල බලන්න. කොහොතද ඔය ගහත් එක්ක අත තියාගෙන ගහට අත් තියාගෙන ඉන්නේ හිටගෙන මේ පැත්ත බලාගෙන? අම්මා තෝල සයිරි දැක්ක කවුද ඡායාවක් ඉන්නවා? පිස්සු කියන්නේ ඇවෑනි ඕම යනකොට ඕන්න හෙද විද්‍යාලයේ සති දෙකක් විතර නෙමාඩු ඔක්කොම ගෙවල් වලට ගියා. එදා නිවාඩු ඉවරෙන් දවස සයුරි ආයි හෙද නිවාසෙට එන්න කියලා පිටත් වෙනවා. බලපංකො දැන් මගද වෙන්නේ මොකද කියලා. අපිට යන්න බැරි වේද? තව ටිකක් ඉස්සරහට ගියානම් බස් එක ගිනි ගන්නවා. ඒ කියන්නේ අද යන්න බැරි වේද? පොඩ තේරුම් ගන්න නංගි. ඉස්සර වෙලා එන්ජින් එක ටිකක් නිවෙන්න ඇරලා ඉන්න ඕන. තේරෙන්නේ නැද්ද? ඊට පස්සේ යන්න පුළුවන්ද? ඊට පස්සේ වතුර දාලා ලෙඩේ හොයා ගන්න ඕන. ඊට පස්සේ තමයි ඔය බලා ගන්න පුළුවන්නේ කොහොම හරි ගැට ගහගෙන යන්න පුළුවන්ද කියලා. එහෙම හදා ගන්න පුළුවන් ලෙඩක් නම් තියෙන්නේ යනව නේද? ඔව් අපි අනිවාර්යෙන්ම යනවා. එන්ජින් රත් වෙන එක නිවෙන්න ගොඩක් වෙලා ගියොත් බණ්ඩාර වෙලට යදි රෑවේ නේද? මේක යන්න බැරි වුණොත් එහෙම වෙන බස් එකක් එනකන් ඉඳලා ඒක තමයි යන්න වෙන්නේ. එතකොට නම් මයියද්දි හොඳටම රෑවේ. ඇසිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. ඇසිදිසි මානෙන් යහලෝකයේ පිළිබඳව කතා කරන තැන කිම්මුර අඩවිය භාරදී මහත්තයා මගදි වෙන්නේ මොකක්ද කියලා බලමු කියලා තමයි නැවැත්තුවේ. සර් බස් එක තුන් හතර පළගම කැඩුවා. බණ්ඩාර වෙලට ගහන් ගැටගාගෙන බස් එක ගෙනාවා. හැබැයි එනකොට රෑවිලා. ඕන්න මේ මණේක බස් එක බැහැලා අඩියට දෙකට එන්න පටන් ගත්තා හෙද නිවාසෙට. හැබැයි මුහුලන් බැරි හිතලා ඉබා රෑවිලා. පාළුයි පාරවලු පාළුයි සීතලයි මීදුමයි අඩ අඳුරු එළියයි. මා අමුතු බයිස්කෝප් පරිසරය තමයි වටේට තියෙන්නේ. මිනිස් පොලුටක් පේන්නේ. බස් එක ගියාට පස්සේ අටුමතරනේ ත්‍රීවිල් එකක්වත් පේන්න ගියනේ. එහෙම දිවට මේ සීතල ගෙදර ඉඳලා ආව නිසාද කොහෙද මේ සීතල තරහ ගන්නවා. පුතුම පහළුවක් තියෙන්නේ. කමක් නැහැ. ඔන්න හොය යනවා.
පුරුදු පාරක් නෙවෙයිනේ. අර කවුද මේ බෙස්ත දෙන්නේ? මං ගියේ බස් පාරක් වෙච්ච තව කවුරු හරි. සයුරි සයුරි මොනේක ළඟට එනකම් මූණ හරියට පෙරෙන්නේ නැහැ. අටේ දෙයියෝ දැක්ක වගේ බං. මම මේ හිත හිතාවේ මේ ටික තනියම යන්නේ කොහොමද කියලා. යන්නේ අද වෙනතර වැඩි සීතලයි නේද? සිදසිමානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය සීතල නිසෑනීතල නිර්භය පාරේ පාලි අඩ අඳුරු රෑ නමේට විතර අඩිය ඉක්මන් කරලා එනවා. එනකොට සයිලු ජීතල අම්මේ මේතල රෑවිලට මිට කඩී ඇවිල්ලා නෑ. මනේ ගත් හිටියනම් කතා කර කර යන්න තිබුණා. ඒකෙත් දැන් මං එන බව දන්නේ දැන් ඒකෙ කියලා හිතන හිතනවත් එක මෙන්න බලහත්ති ලව්වයි මනේක එනවා. කොහෙම කඩා පාතුරක් දන්නේ මං එන බව දන්නවාද? යයයයය සීතලයි බම් මගේ යටිපතුළු තිරි වැටලා තියෙන්නේ. අප ඇඟිලි තුළු තිරි වැටලා අඩියට දෙකට යා ලොන්නේ දෙවිදු හල් පත්තර මේ ගිත් එන උඹට හොඳටම මහන්සි පාට කොණ්ඩේ තවුල් වෙලා බස් එකේ නිදාගෙන ආයි මොකෝම් පරක්කුනි බලන්නකෝ මගේ බස් එකත් එද්ද කීප සැරයක් කරුණනේ. ඒකම කොයි වෙලාවද මෙයාට කිව්වේ මං ආපු බස් එක කැඩුණා කියලා? ඇයි නෑ නිකන් මෙච්චර රෑ වෙනවා මම මේ පාර යනවමයි බං. එහෙනම් ඔයා ඉස්සර වෙන්නකෝ. අද මාර හීකල උලගක් නේද එන්නේ? ඔයා හිතන්නේ මේ වෙලාවෙනේ ගස්වලට කතා කරන්න පුළුවන් නම් අපිට මොනවා කියයිද? නවතින්න එපා, පුළුවන් තරම් ඉක්මනට යන්න කියයි. මොකක්? ඉතින් ඔයා මොකද උතර දෙවතිලා ඉන්නේ? මේ හරියට රැට නෙවේ, දවල්ටත් යන්න බය හිතෙනවා. එක්කෝ අපි අනිත් පාරේ යමු. මේ පිස්සි කන් ඇහෙන්නේ වගේ ඒ පාරේම යනවනේ. හරි හරි යන් කොහෙද? ඔච්චර ඉක්මනට යන්න එපා බං, ටිකක් හෙමින් ඵලයන්කෝ. ඇයි නැවතුනේ? මට සඳුන මතක් වුණා. හරි හරි දැන් ඒව වැඩක් නැහැ, මෙන්න මෙහෙනව යන්න. එන ඇසිදිසි මානෙන් ඔබට සඳුන් කතා කරේ නැද්ද? සඳුන් දැක්කේ නැද්ද කියලා සයිරි අහනවා මනේකගේ. ඇව්වා මනේකා සයිරිගේ අත අල්ලගන්න. යකෝ අයිස් වගේ හීතලයි ඒ අත. මේකිකත මෙච්චර හීතලයි කියලා හැරලා බලනවා සයිරි මනේකගේ මූණ දිහා. කූටාද බාටි ඩබල් ඩබල් කිව්වා. ඒක මූණක් නෙමෙයි මා ගොරෝසු පොල්ලෙලි මූණක්. ඔව් ඔරවාගෙන බලාගෙන ඉන්නවා සයිරි දියා මනේක. මනුසු මූණක් නෙමෙයි ඒක. සයිරිට මතක එච්චර ICU එනකොට ස්පිටාලේ ඇඳකුඩ බණ්ඩාරේ ආපු හෙදියෙක්ගේ මෙයත් හෙදියක් වෙන්නේ නිකරගන්නේ. හෙදියෙක්ගේ ඔයා ඊයේ නර්සස් හොස්ටල් එකට යන පාරේ වැඩලා ඉන්නවා දැකලා ඒ පාරේ ඉන්න වාහනකාරී ඔයා හෙද නර්ස් කෙනෙක් බව දැනගෙන ස්පිටාලට ඇඩ්මිට් ඇතුළු කරා. රෑ මහරෑ ඔයා මෙයා මහරෑ එහෙම කොහෙද කරේ? කොහෙද ගියේ?
කොහෙද යකෝ කියන්නේ නැවන්නතු එකපාරට මතුරු දහන් වෙන්න? ඇයි? ගිය සතියේනේ ලෙක්චර්ස් පටන් ගත්තේ. උඹට අද දෙන්න මතක් වුනේ. මෙච්ච දේට මං හිතුවේ නෑ ආපහු නැගිටින්න පුළුවන් වෙයි කියලා. මම අසනීප වෙලා දවස් 6ක් ඉස්පිරිතාලේ බං හිටියේ. බණ්ඩාර වෙන? ඔව්. ඉතින් අපිට පණිවිඩයක් දෙන්න තිබුණනේ. උඹලට කරදර කරන්න ඕනේ නෑ කියලා හිතුණා. මේ ඒක නෙවේ. දිග විස්තරයක් තියෙනවා. පස්සේ කියන්නම්කෝ. අපි තුඹට හදිසි පණිවිඩයක් දී ගන්න විදියක් නැතුව හිටියේ. එහෙම කත. මේක අහලා ඕල් වෙන්න එපා ඉතින්. එකකෝ මිඳගනින්කෝ. ඇයි මොකද්ද? මණේක ගෙදර ගිය දවසේම ගඟේ පැනලා ලුබං. ඔව්. ඒක අපිට නොපෙන්නුවට අරු මලා කිව්වට පස්සේ සෑහෙන හිතින් දුක් විඳින්න ඇති බං. අනේ දෙයනේ. ඉතින් අප කවුරු හරි බේරගෙනද? ඒක එතනදිම නැති වෙලා බං. දුක්ක? දෙචිල? දෙයනේ. එතකොට මට ඒ මම මේකේ සීනි දිනුනෝ. ඔය වතුර නිකන් කියපන්. සයු දැන් හරි නේද? මේ වතුර එක බීපන්. දන්නවා ඒකිට එහෙම වුණා කිව්වම හිත දරා ගන්න බෑ කියලා. මනුෂ්‍යා මං හිතා මෙහෙ එනකොට බස් එක මගදී කැඩිලා හොඳටම රෑ වුණා. ඒත් ඒ රෑ මට මණේකව හම්බ වුණා. එයා කිව්වෙත් එයා ආපු බස් එක මගදී කැඩුණා කියලා. අපි දෙන්න මහවීදියේ දිගේ ටික දුරක් ඇවිදගෙන ආවා. ඊට පස්සේ එයා කිව්වා ෂෝට්කට් එකේ යමු කියලා. පස්සේ එක තැනකදී එයා එකපාරටම නතර වුණා. ඉතින් ඒ වෙලාවෙ එයාගේ ඇස්වල කළුවෙන් ගිරියාව තිබ්බෙම නෑ. ඇස් දෙක සුදුම සුදු පාටයි. හරියට යකෙක් වගේ. මොකද කියන්නේ? ඒකට බය වෙලා තමයි මං එතනම සිහි නැති වෙලා තියෙන්නේ. එතනින් යද්දි මාව දැකපු කවුරු හරි තමයි මාව ඉස්පිරිතාලට ගිහින් දාලා තිබුණේ. අනේ දෙවියනේ. අනේ මට බයයි. එයාලා මගෙන් පලි ගන්න හදන්නේ. මං එදා හොස්ටල් නිවාඩු දුන්න දවසේ පහළදී සඳුන්ලක් දැක්කා. දැන් ඒ තිබ්නම දැන් ඒගොල්ලෝ මගෙන් පලි ගන්න. අනේ ඔයා මෙතන කිසිම වැරද්දක් කළේ නෑ. මූර්ණාස කෙනෙක් හම්බෙලා මණේකගෙන් තියෙන ගැහැටි බේරෙන්න යන්ත්‍රයක් දාලයි ගොඩාවේ. කොයි විදිහට කතාව අවසන් වෙනවා? අපිට කතාව රචනා කළ දුනි මාලි මදනායක, හඬදායකත්වය ලබා දුන්නා මාලි තිරංගිකා, මදුමාලි ජයසිංහ, නිත්මි හිරන්‍ය, ජලේෂ් උඳුගොඩ, චරිත් සේනානායක, සුමිත් ගෝමස්, අමිල රුවන් නන්දසේන කියන හඬ ශිල්පීන්. නිෂ්පාදනය සේහන් සුරින් සංජීවගෙන් වගේම කසුන් වික්‍රමසිංහගෙන්. ඔබට කතාව කිව්ව මම රහිර ජයවර්ධන භාරති මහත්මයත් එක්ක සෝදායක සෝබර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. Kemmura Adaviyah.